ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟවල මේ දක්වා නියෝජනය කරපු ක්‍රීඩකයෝ අතරේ එක්දින තරඟවල කඩුලු 150ක් වගේම ලකුණු 1500ක් පසු කරලා යන සමත් වෙලා තියෙන ක්‍රීඩකයෝ 3 දෙනෙක් විතරයි. ඔයාලා මේ වීඩියෝ බලද්දී ඒක 4 දෙනෙක් බවට පත් වෙලා ඇති. බංග්ලාදේශයේ තිබුණු තුන්කොන් තරඟවලේ සුපිරි දක්ෂතාවයෙන් තිසර පෙරේරා තමයි මේ කඩේීමට එන්න බලාගෙන ඉන්න අලුත්ම සමාජිකයා. තිසර මේ වෙද්දී එක්දින තරඟ 132කට ක්‍රීඩා කරලා ලකුණු 1584ක් රැස් කරගෙන තියෙන්නේ. ඉනිමක ලකුණු සාමාන්‍ය විදිහට 18.41 කුත් පහරදීමේ වේගය 500ක දී ලකුණු 112ක ඉහළ වේගයකට රඳවාගෙන තිසර අර්ධශතක 8ක් රැස් කරගනිද්දී වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට සටහන් වෙන්නේ නොදවි ලබාගත් ලකුණු 80ක්. පන්දු යවන්නෙක් විදිහට කඩුලු 149ක් දවාගෙන තියෙන තිසර තරඟයක කඩුලු 4 බැගින් අවස්ථා 4කුත් කඩුලු 5 බැගින් අවස්ථා 3ක් දවාගෙන තියෙනවා. ඒ වගේම තිසරගේ හොඳම පන්දු යවීම විදිහට සටහන් වෙන්නේ ලකුණු 44කට කඩුලු 6ක් බිඳ දැමීම. මේ වර්තාවේ ඉන්න තව දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකෙක් තමයි උපුල් චන්දන කියන්නේ. චන්දන එක්දින තරඟ 148කට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරලා එක්දින ලකුණු 1627ක් රැස් කරගෙන තියෙන්නේ. ප්‍රහාරාත්මක වේගය 73ක් ලෙස රඳවාගෙන. ඒ වගේම චන්දන අර්ධශතක 5කුත් රැස් කරගනිද්දී එක් ඉනිමකට සාමාන්‍ය විදිහට 17.3ක් විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. චන්දන පන්දු යවන්නෙක් විදිහට එක් දින කඩුලු 151ක් බින්දම දී ඉනිමක කඩුලු 5 බැගින් එක අවස්ථාවකත් ඉනිමක කඩුලු 4 බැගින් අවස්ථා 4කත් බින්දමලා තියෙනවා. චන්දනගේ හොඳම පන්දු යවීම විදිහට සටහන් වෙන්නේ ලකුණු 61කට කඩුලු 5ක් බින්දවීම. ශ්‍රී ලංකා බිහිකළ සුපිරි වේග පන්දු යවන්නෙක් මේ වාර්තාවේ ඉන්නවා. ඒ තමයි චමින්ද වාස්. වාස් එක් දින තරඟ 322කදී එක් දින ලකුණු 2025ක් අරගෙන තියෙන්නේ එක අර්ධශතකයකුත් එක්ක. වාස්ගේ හොඳම ඉනිම විදිහට සටහන් වෙලා තියෙන ලකුණු 50ක් නොදෙවි රැස් කිරීම. පන්දු යවන්නෙක් විදිහට එක් දින කඩුලු 400ක් ගත්ත වාස් අවස්ථා 9කදී කඩුලු 4 බැගිනුත් ඒ වගේම අවස්ථා 4කදී කඩුලු 5 බැගිනුත් අරගෙන තියෙනවා. ඒ වගේම වාස්ගේ හොඳම පන්දු යවීම විදිහට සටහන් වෙන්නේ ලකුණු 19කට කඩුලු 8ක් බිඳ දැමීම. මේ වර්තාවේ පළවෙනි තැන ඉන්නේ ලංකාව විතරක් නෙමෙයි ලෝකයෙන් බිහිවුණු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරට එකතු වෙන සනත් ජයසූරිය. සනත් එක් දින තරඟ 445කදී ලකුණු 13430ක් රැස් කරගෙන තියෙන්නේ ශතක 28ක් සහ අර්ධශතක 64කුත් එක්ක. සනත්ගේ වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට සටහන් වෙන්නේ ලකුණු 189ක් ඉන්දියාවට එරෙහිව ලබා ගැනීම. සනත් පන්දු යවන්නෙක් විදිහට කඩුලු 323ක් දවාගෙන තියෙන ඉනිමක කඩුලු 5 බැගින් අවස්ථා 4ක් වගේම ඉනිමක කඩුලු 4 බැගින් අවස්ථා 8කුත් එක්ක. ඒ වගේම සනත්ගේ හොඳම පන්දු යවීම විදිහට සටහන් වෙන්නේ ලකුණු 29කට කඩුලු 6ක් බිඳ දැමීම. මේ ක්‍රීඩකයන් අතරට එකතු වෙන මීළඟ ක්‍රීඩකයා කවුරුන් වෙයිද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටි සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න, යාළුවෙකුට බලන video එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් video කින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.